සසිදගේ නන්ස්ටප්වලට පක්ෂ විපක්ෂ විරෝධයක් රනිල්ගේ හඩුව පොරවන්න ෆුල්ටයිම කෙනෙක් කෙහෙලියට සොරිවෙන්න ඔන්න මෙන්න. රනිල්ට පෝට් ඔෆිසි එකක් නිසා පොහොට්ටුේ ජංජාලයක්. සජදගේ නස්ටොප් වලට පක්ෂවිපක්ෂ විරෝධයක්. නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකමවල ්‍යවස්ථාදායකයට සවිශේෂ තැනක් හැමි වෙනවා. ඒ ඒ මහජන නියෝජිතයන්ගේ සංखේතය නිසා. ය ාක විදරටවල විධ නම්වින් හුන්න නෝ. හමු වීම කියන අර්තේ ඇතිව එකරටකේ ඩයි් භාව නින් හඳුන්නකොට තවත් එකරටක ඒ එක්්‍රස්වවිමයන අර්ථීෙන් කොග්‍රසේ ලෙස හඳන්නනවා. එවගේම තමයි පාර්ලිමේන්තු කියලා ඳන්නනවා? ඒ කතා භහවීම යන අර්තෙන්. කතා බහවීම කිව්වට ඒතිං පාර්ලිමේන්තු කියන්නේ කතා සාප්පුවක් නෙවෙයි. ඉට ඩා බරපතල වගකීම් රැසක් ීට තිබෙන. හැබැයි සමහරුණං පර්ලිමේන්තුව කතා සාපපුවක් කරගෙන කියවනවා කියවෙනවා ඉවරයක් නෑ. ඔහේ කියවනවා. ඔන්න ඒ අස්ේ පාර්ලිමේන්තුය ඔය කතා සාපපු කියවිල්ල ගැන චෝදනාවක් විවක්ෂනායක සජික්්ට ඇවිත්. Parliamentිතු වසට පක්ෂණයතුමා කාලේ කාදමන එක ගැ, පක්ෂ විපක්ෂ හැමෝටම අර්බුදයක් වෙලා. සන්න්නේෙන් පර්ලිමේන්තුූ රැස් වෙන්නේ සික දවස සටයි. සතියක්ඇැර සතයක්, විපක්ෂණයකතුමා හැමදාම පැයක් විතර කතා කනो. විවාදයක් කාවත් තවත් පෑය භාගයක් විතර කතා කරන. සමර් මන්ත්‍රීවරු කියන්නඔයි කතාවල උදේවරු පෑ හරක් විතරයන කියලා මන්්‍රවරු මැතියඇමතිවරු ට්‍රයිකරන්නෙම උදේවරුවේ කරන්න මොක පර්ලිමේතුව වාර්තා කන මාදේද ංච ටයිමකෙන් පසේ යි තයාලගේ ෆස් ලට න හවස නිිය ල ි හදන්න. එනිසා මන්ත්‍රවරුන් හැම වගේ ශෝයක දාන්නේ උදේවරුයි. හවස දෙකෙන් පස්සෙේ සදර්ෂන කණ්ඩයන් පෙන්ව නෑ. ඔය කියන කාරණා පහුගේ සති පර්ලිමේතුවදී කිව්වේ ජනරාජ පක්ෂේ නායක චම්පික රනවක මන්ත්‍රීතුවා චම්පිකමන්ත්‍රතුමාතා කරන්න හදනකොට ෙලාව නෑ කියලා ඒවෙලාවේ විනාඩි පහරදිල තියෙන්නේ විපක්ෂ ප්‍රාන සංවිධදායක ලක්ෂමණ කිරියල්ල. චම්පික කතාව පටන් අරගත්තම කාල කළමනා කරය ගැන පැහැදිලි කිරීමක් කරවයි. චම්පික කියනවත් වගේම පාර්ලිමේන්තුවේ කාලය අවිභාවිතා කිරීම ගැන විපක්ෂනායකතුමාට වගේම කතානායකතුමාටත් සමාජමාධ්‍යවලින් බරපතල විවේචනයක් කල්ලවෙමින්න්තිේෙනවා. වි ීතුමන පළමුයම ප්‍රකාශ කරන්න රෝනි මේ පාලි විනාධි අටකපුතුමට කායක් න. ඒ පාලිමේන්තුවේ නිසි කාල කළමනා කරනයක් තියෙන් ඕොන මේක පටන්ගන්නකොටම හැමදාම උදේවරුවේ පෑ දෙකක් තුනක් අපි නාස්ති කල්ලා මේ අත්්‍ය අවශ්‍ය විවාදයන් වලට එ කතික මහත්තුරුන්ට විනාඩි තුනහත්‍රක කාලයක් දීලා මේ මේ විදිර ගෙනියන්න බෑ. ඒ නිසා කතානායක තුමා ඇතුලු. ඒ බිස් මටිය එකේ ගකීමත් තමයි මේ පාලිමේන්තුව විිමත්ව කාලාකලමනාරයකිින්තුව පවත්වාගෙන. කරුණාක ලේපිබඳව කතානයතුමට අවදාන යම්රක කියන්නේ. රනිල්ගේ අඩුව ොරුවන්න ෆුල්ටයිම කෙනෙක්. ජුලි විස්සට වික්‍රමසින්හ ජදීපති වෙලා හරිටම වරුද්දයි. රනනිල් වික්‍රමසින්හගේ පදවවි ප්‍රා්තිය සැමරීම සඳහ කිසිදු උත්වයක් පැත්වවෙන්නේ නෑ. එහෙත් ඒ අතිශය වැදගත් සංසිදධයක්. හේතුව හු ජනාතිපති පදවට පත්වන්නේ ශ්‍රි ලංකාවේ ඉතිහාසේ පළමුතාවට ංකලත්භාවට පත් වී නය නොෙවා රට බංකොලොත් කර, නයගෙවන මුදලින් තෙල් ගෑස් ආහාර ආනයනය කරන්න නිර්දේශ කළ. ආර්ථික අස්ථාත්ලාද නොසිතුූ ආකාරේ සංකීරණ ගැටලු රැසකට මහුණ දෙමින් සිටියඇද. රනිල්ගේ වසරක කෙරවාව විග්‍රහ කරමින් සමාජස්සා දේශපාලන විශ්ලේෂක අජත් පැරකුම් ජයසිහ මෙහැම කියේෙනවා. ලංකාව යන්තමින් වැල්පාල මේ කෙලවට පැමි ඇත. එහෙත් දැන් පවා අවධානම මුළමනින්ම පහ වී නැත. මුකක්කෝ හේතුවක් නිසා ආපස්සටයන්නට සි දුවනොත් ලංකාවයාලි වැල්පාලමේයේ. වැල්පාලමෙන් ඔබේද ඇත්තේ රෝසමල් අතුළ මාවතක් නොවයි. එයද දුරග මාර්ගයකි. හුණුවටේ කතාවේ අතහැරගේ ඔටුන් එහිමි කුමාරයා රැගෙනයන්නට එවලාවේ ග්‍රෘෂා වැශ්නාඩ් සේ එතැන සිටියේය. ඇනොසිටියයානම්. වෙනත් අයෙකු දරුවා රැගෙනයනු ඇත්ද. නැතිනම් ගාතකයන්ට දරුවා හසුවනු ඇද යන්න කාටවත් කිවන හැකි. ලංකාව සම්බන්ධයෙන් ගත් කල රනිල්ුව ක්‍රම සිංහන පුද්ගලෙකුට. ඉට එහා සාධකය අරබුදය අවස්ථාවේ ලංකාවේ රාජ්‍ය බල ලබාගත හැකි තැක ටියේ. ලංකාව ඒතිහාසේ යොමී තිබුණු අරාජිකත්වවෙයි. පල්ලම වෙනුවට ගිරිෂි කර මැදින්වූ දුර්මාර්ගයකට රට ගෙනයාමට නාකත්වය දෙන්නට හුට සමත්වය. ගුෘුෂා දරවා ආරක්ෂා කර බව අපි දැන සිටියමු. රොනිල් සම්බන්ධයන්ද කීම ඇත්තේයයි රනිල් නොසිට නම් අනෙක් නායකයන් මොනවා කරන්නට ඉඩ තිමුුණනාදයන්න අපි නොදැනිමු. ඒහරියට විජේකුමාරය පැමිණ නව ලංකාවට ගසාගෙන නොවා නම් ලංකාවට කුමක් වේදයන්න වැනි ප්‍රශ්යකි. අජත් පැරකුම් යගේ සටහන් අවසන් කරන්නේ විදිහයට. ඒකතා කොහම වුනත් රනිල්ගේ කෙරුවාාව මනින ජදීපතිරනේ තියෙන්නේ ලබවුරදෙ සැප්තැම්බර් විතර රනිල් මෙදදාසර නායකැවිදියටට අලිය ලකුණින් තරගරන්නේ නෑ කියනෙක බුද්ෂ්ුව ආරංචිවිදිහයටට මෙදා නාජපතිවරනයට දිරිපත්වන ස්වාධීන අපේක්ෂයෙක් දිහට පුළුල් පෙරමුණකින්. රනිල් හැමදාම ආ්ඩුවක් ගත්තම සමාගමක සීියෝ කෙනෙක් වගේ රට ගොඩදාන්න දඟරනවා. දේශපාලනය අමතක කරනවා. එනිසා අවුරුද්දක් දෙක ැනකොට ආයත් ගෙදර යන්න වවා. චර කල්ලුන හෙම රනිල් බලය ගන්න දක්ෂයි ලය පවත්වා ගෙනයාමේදී අසාර්ථකයි. පහුගේ දවසක කළම්බො කලබ් එකේද රනිල්ට හිතවත් බිස්නස්මන් ලකිීපදෙනෙක් එක් ඔය කතාව කියල තිබට රනිල්ගේ හොඳම මිත්‍රයක් එඒත් බිස්නස්මන් කෙනෙක්. එකතාව සාහමුලින් මැත්ත, ලොක්ක ආර්ථක ගොඩධදාන දක්ෂා වැඩේ කියන්නේ ඒයාව තේරුම්මර්ගෙන වැඩ කරන්න එයට ටීම එකක් නැති එක. ඉස්සර පාස්කර ලිංග හිටියා. දැන් වනැයි මලෙක් හිටිය කොහ දරයා ඉන්න දෙන්න ෑනනි එතැන හිට තවත් කෙනෙක් කියලා. එවිතරක් නෙවෙයිනි ඔය සජබෙන් පහොටුවෙන් වෙනත් පක්ෂවලින් එනය කෝඩිනෙට් කරන්න කෙනෙක් නැතකත් ලොකවලක් බලන්න රාජිතාව මිනිහානාතයි. වල්ගමටත් ඒයා නිසංසිම තමයි. අර සුරේෂ් වඩිවෙෙල්ලලාවා ඒව තියාගන්න ලොකකා වැඩ පිළිවෙල නැතික ලොකවලක් ඔන්න දැන් ඩිේ ලායත් සජිත්තක සෙටන නොලු තවත් ව්‍යාපාරිකයෙක් කියලා. සගල දක්ෂා ලොකට හිතවන්. හෙද අත් වෙලාවක් නෑන අනික දැන් කොළඹින් චන්දට එන නිසා. ඒවටත්තිීනෝනි එනිසා දැන් ලොක්කළංඟට මලික් වගේ ෆල්ටයිම් කෙනෙක් ඉන්නම වෙනවා. මලික් දැ එන්න ඇතිනිසා වෙනකවරටේ තට දාගන්න වෙනවා. කතා පටන්ගත්ත රනිල්ගි මිත්‍රෑයි කියලා. කොහොමඋනත් එසට්ටක් කතාව ඉවර වෙලා තිේ නෙරාණල් ඉන්දියාවට ගිහින් ආවයිම් පස්සේ ඔය ගැන කතා කරන්න තීන්දු කරගෙන. කෙහෙලියට සොරිවෙන්න ඔන්න මෙන්න. තිවන කැති වුණත් වෙනකුට ංකා ේශපාලන කරකින්නේ නිල් වට. විපක්ෂ සේල දෙනාගේ අනක එමනත් ම් ප්‍රතිවාධ යා නිල්, විපක්ෂ තර නෙේ න්ඩුවේ සහ රජපක්ෂ වා ල් පශ් තියෙනවා. ආඩ විරෝධී මාධ්‍යවල පහ වැටිපුර නිව් පලවෙෙන රනිල් කේද්‍ර කරගෙන ජනාධපති නිසාමත් නෙමේ වික්ෂ මන්ත්‍රවර දවසට මාධ්‍යහම පහ තිබොත් විවචනය කරන්නීම ජතිපති වික්‍රම සිහවා. එනිසා නිියස් බලටංගව ඩිහරියක් ැන රනිල්ට බනින හරි රනිල් කිය පහරි එමදත්තා රනිල් කරපු මොක්හරි දෙයක් ගැන නියවස්. එනිසා බොලටන් එක රනිල්ග පිරෙනවා. චනන්ල නිියස් බලටින්ග රක් නෙේ මේ අපිටත් දැන් ඒ සන්තැසයට මූුණ දෙන්න සිද්ධවෙලා. ඒතින් මොනව කරන්නද. ඔන්න මේ කතාවත් රනිල් ගැන. கோෝட்டනෑவே போறவலினே. ரනිல்னாන්නේே சக்híந்த. ස ේ ේද ශෝක ජයතුන්ග යාගේ ජනාධිපති කොළම පටන් අරන්තිය එන්නේ එහෙම ශෝක ජතුග කියන්න ජාතිප වික්‍රම සිංහගේ ्यවස් න්ට ර දැ හම දන්න රාවක්. ෝට නෑවේ පෝරවලිනි රොනිවුදාන්නේ සෞ්‍යෙන්ද කියන ශෝක ව ලියෝප එක තේනවා ජාතිප කක්‍රම සිංහ මෙවෙලා ී න ද තරම. ෝට ල් කාරයකො ෞඛක්‍ය දීලා ොස් තර කනකුට වැවිල දීම විද්‍යාත්මක බව කියලා පොඩි පයි හිට එක්කොත් හන. ශෝක තුන් මෙද ස තින් ජනාධිප ො ස. ේශපාලන ස්වී් ඇදුනේ වජේතුන්ගට ඒ ප්‍රේම දහස හතනයක්ත් සමඟ නිල් ඇදනු සුප් එකක ඊටත් වඩා අභහව්‍යය. එජාපය බිඳුවටම් වැටි ගෙදරට වසරක් සිටි නිකම් රනිල්. ආණ්ඩුව මෙන්ම විපක්ෂයටද කොකාපෙන්වා මහපටුව දැහැත්තේ. විපක්ෂය දැන් මොනැයිලා කීවද අතට ලැබුණුදේ කටේ දමාගන්නට ඔවුන්ට රනිල්ටමෙන් කෝඩක් හෝ වාසනාවක් තිබුණේ නෑ. එදා ප්‍රේමදාස භාරගත්තයේ දෙකොන පත්වන විලක්වුවක්. රනිල් භාරගත්තේ දෙකුණන නොව රටේ හතරමායිමම ගිනිගත් ලෝකය තුළ අනාත වූ රටක්. ඊට දැන් ඕවාසරක් නාකි මයි මොලහතා ගෝතයා හිටං ලෙස කියවුණු ලෙසම සමජමාධදේ රනිලට ද නම් පට බැඳන. රනිල් රාජපක්ෂෙන් නාකි රනිලා යායිද කියීවේය ඒ ගණන්ගතයුතු නැත්තේ ඔහු ැන් වයිසින් මොහකරාගේ අයකු නිසා හ දැනමෙන් හා බුද්ධියෙන්ද හොකරාගේ බව සමහරු කියන්නේෙ නෑ රනිල්ගේ අඩුපාඩු කම් ද කප්පරක් ඒවා ඔහුට පෙන්වා දෙනාය අඩුයි පෙන්වා අන්න ඔහ කරන්නේ ඔහට හිතනද. රනිල් වරද ගන්න තැනදි. මා තරම් හැමදීමම දන්නා අයකු නැති බවත්. ඔවසිතනවා දැ දන්නේ ඔහොම පමණයි. රනිල් ජනපතිී පන්සල් කියී ට ීවේ මරට කොඩගන්නවා කියලා. රාජපක්ෂලා දැන් ඉවරයිද ඔහ කියීවා. දැන් ඒවා ඔප්පුයිතිේවා. දැන් ඇමති මණ්ඩලේ තුළ එම පවු්ලේ එකකු බෙහතක කටවත් සොයා ගන්නට නෑ. බැසිල්ගේ ඇමති ලයිස්තු කුණකූඩේ. ාජපක්ෂලාගෙන් කැඩුණු වීරවංචශ සහ දස් පිල් වෙනම දේශපාලනයක. ලංසාපිල සහ එක වූ හතලිකට වැඩි පිරිසක් මෙෙන්ම විපක්ෂ සසුපක්ෂ වලින් සැක යුතු පිරිසක්ද රනිල් හාරහස් දීල්ලක. ගේෑස් තෙල් කිරිපිටි පෝලිම් දැන්නන්නේෑ. සේ ගෑමින් තිබූ බඩමිල සාපක්ෂෝ අඩුුවමින් තියනෝ. පෝර සුලබයි, ඩොරේට සාපේක්ෂව රුපියල තරමක් ශක්තිමත්. විදේශ ප්‍රේශණ වැඩිපුොරට එන්න පටන්ගන. නයිල් අනුවක් වෝද අයම් එෆල දහත්වැනිවතාවටත් එල් එන්නට අවස්ථාව ලැබී තිබෙනවා. එතුළ සෙසු ලෝක මූල්ලෙ අයතන සහහින් ඩොර් බිලියන විසි හතරකරවඩ ලංකාවට ගලායායමේ පසුබිම නාකිරනිලා හැදවේ තනියම. मिल விසක हिஸ்லாச்சுුවක් ාරගත්, runil அද එ $ர் मिलன තුந்தாহাகிින් எனamම් $ मिलன துணින් பொරவாතියෙනවා ැතිකම් ගන්නට පොට්ටුවේ සහ විපක්ෂයහුන් තිබූතාදියම රට හදන්න තිබුණනෑ න එන සීමල් ලෙහිල් කලද වාහන ඇතුළු ඇතැම් සීම අතාවමත් ක්‍රියාත්මකයි ැන් අයගෙවන්න නිත්නෑ. එහින් අපේ ඉන්ටවල්විනා තවම රට ආර්තිකලෙ ස පකෘතිවේ නැති බව රනිල් මෙන්ම රටේ අයද තෙරම් ගැනම වැදග. පාත්තරේ රගෙන රනිල් ලොවපුරා අයන්නන්නේ ඒ ගිනිියම් බව නවීම හිගමන් ඉල්ලා ගන්නට. ගෙදර ඩටමුට විකුණ හෝ දරුවන්ට කන්න දෙන ැට රනිල් ටිලා. රාජායතන කීපයකටම අඹ සරණ වෙන්නේ. එහින් රජ පක්. ස ැග න න් ේ දන ධපති ව වසක් පිරුණ රජපක්ෂ තීය අනුව ට දවනත් කරමින් ඔත්වරන තිබුණාද රනිල් ඒයෝජනාවට පා පහරදුන්නා. ඒත් වසරක් පිරුන ඇමතිකම් නැතැයි පොටු පෙරගෙන අඩන පහොට්ටුව අයටට සහ ගේවල්වලටයට ඉස් රෘත්තේ දානතරම් රෑකෑමක්දින රනිල් ීමක් ව. ට පත්ස රජී මුදල් වෙනුවට අනුගුහ තබාගන්නට ක්‍රා කලා. එහෙත්.

අදිසිමිද ගැනම් හරහා ෝටි නන් මටිය පාර ගැහීමට පි පහල වුවද ඉහල නිලධරෙන් සව් දෙනකගේ නොමගැවිීමම්තුල ක්ෂේත්තරය නොදත් ඇමති අනාතාවී ඇති බවටද මත පාද තියනවා. ගැටලු විසදීමමසකතබා ඔහුරෝගීන්ට මංශලාාවල පහිට ලබදීමට ක්‍රියාරන තරම්. විපක්ෂය ඇමතිට විශ්වාස ංගෙන ඒට අරාදිනෝ. සෞඛක ැටුලෙස එල්ලදකින්නේ දේශපාන කමන්තර බව ඇති කියන්නන්නේ තමතනතුර රට නොමගයවාාවහෝ බේරගීමට. can යා ැවුුණු මනිසුන් මෙම නමගෑවිම් වලට අසුේ හැකිමුත්, අපප්ි රයා එවැනි ෝඩයකු නොන බ ඇමතිතේරුම් ගතයතුයි. අවද මෙතෙක් සෞඛ්‍ය මති සසා නිධාරින්ට එලෙවූ ප්‍රහාර දැන් තමාවවෙත ඒම ඇරමී ඇති බවද රනිල්වාහමතේරුම් ගතයුතු. ඇමති සහෞඛ නිධාරින් කැබවා පුස් ෝරනනාඩුවක් දම මීඩියගේමක් ලේ කල පමණින්. දැලි සත්කාරයට වැ ඇති සෞඛ ගඩගත නොහැකි බවත් සවිමත් විල්ප වැඩපිළිවලක් වහම අවශ්‍ය බවත් රනිල් තරම් ග ුත්ේ සෞක කියනුගේ ගස අමරහෝ කල්මරා විසිදිය හක් නොවන බව සහ ජීවිත ලක්ෂ ගණනක් සමක බැඳී තිබෙන අතිශය මානුෂය බැරෑරුම් සහ හදිසි ක්‍රියාවලයක් වනනි සාමයි. ොල්කාරයකුට සෞඛ්‍ය බාදී ොස්තරකනකුට වැල බාරධී ඇති වි්‍යාමක ඇමතිකම් බදීමක්ද දැන්ක්‍රියත්මයි ජනපති ඉදාවන් නෑගම් රැගෙන වහ පැමිණ, සෞඛකට අදිසි ඔපරේෂණ එකක් සිතු නොකලහොත්, ගෝටා කෙලවගත්තේ පෝරවලින් සේම, රනිල් කෙළවගත්තේ සෞඛෙන් බව ඉතිහාසේද සටහන්වන්නු ඒ කාන්තයි. මොද ඒ පටු දේශපානයෙන් බොහෝ ඒගේ හදවතේ ගැඹුරුමතැනින් එලියට එන ජීවත්වීම හා නොවීම ගැන ගැටලුවක් වන නිසා. අශෝකගේ මේ සතතියන්ත ජනාධිපති ඒ කොළ අවසන් කරන්නේ කෙලියට ෂට්ටක් දෙන්න. පති වික්‍රම සිහ ග ් එක හදන්න. ඔය ේ විදි සඛ්‍යයා බුද ව දුරගෝත් ඊළඟ නාජීපති වරන්නට ටෙ රීම සේවෙතත් ජාතිපති ගෝටාවේ අත්තු රණම මටත් අත්ව කියලා ජනාජපති වික්‍රම සිංහට සාධාන බයක් ඇති. අශෝක ජතු ළංවා ඔය රචා ව බෙලක් ෙද න්න පුළුව. ජාතිපති වික්‍රම සිංහගේ දශපාල ලන්න ගැ ිය හම අබෝධයක් ගන්නතින්නේ ශෝක ජයතුන් වගේ ඔය ජනාජිපති ඒ කළම විතරයි. ජනාධපති මාධ්‍යශයෙන් සතිපතා එලියටන චතම් ටීට වැඩ හැරන්න. වෙනත් රනිග මජ එක පිල්ඩ් කරන සිම ප්ලිසිට ප්‍රෝගමක් නෑ ඔය කාරණය ගැන සුදක් චන්ද්‍රසය කරගේ UP සංවේදන ලකායේ වසැප් රූප් එකක මෙහෙම සට හනක් තිබුණ. අර ප්‍රසිද්ධ ජර්මන් චින්තකයෙක් වෙච්ච හබමාස් කියන ඔගේ නෝතන ලෝක ප්‍රශ්නය තමයි තමන් කරනදේ හොඳ දෙයක් වුණනත් ඒදේ සනිවේදනය වනේ නැත් තම් වෙන්නේ අගතයක් කියන එක ඒකනිසා තමයි රුසිාව පොත් සඟරා නිකම් ගහලා මෙහට එව්වේ ඒකාලේ ලංකාවේ හැත්තාට වැඩපිළිවෙල මුල් වෙලාවේ මේ ප්‍රශ්නය තිබා. කරන එක තේරුන්නෑ. එනිසා ජයා හැම ප්‍රධානමාත්‍යංශයකට කිව එයාලගේ සන්නවේදන වැඩ පිළි ලක්ට ගන්න කියලා. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයෙන් විමසුම පෞෘ්ති අමාත්‍යංශයෙන් කල්පනා මහවැලයකෙන් ඉසුර තවත් එකකින් දෙසතියගේ දැවන්ත සංවේදන වැඩක් ඒ කාලයවා. එක්සත් ජාති පක්ෂයේ ඒ වැඩේ ඇතුළේ දැනුවත් සමාජ කතා කලේ ඒ විදිහට. ද රනිල්රන වැඩෙත් හරියට තේරෙන් නෑ. අනික සමාජමාධ්‍යවල බලවත්වෙලා ඉන්න තනිකර නෙගටව් මත වපුරන අප්පු හමි. ඔය ස්වාධීන රපහිනයේ දීප්ති කරන වැඩේ වගේ ඒව සමාජයට යනවා. ඒ භාෂාව වෙනස් නිසා සමාජලපෑම වැඩී තමයි. හැබැයි තවමත් ෆේස්බුක් එක බලවත් අණඩු විරෝදී වැඩේද. අනික පහොට්ටුව පැත්තෙන් ඉන්න උඩංගු අයල වැඩේ කනවා. ඒවා හදන්න අමුතුුවෙන් කාලය හොයන්න ඕන. Uුවන්P එක වඋනත් ගොන් කතා කියනෙ එක නවත්තරන. සිියස් කරන වැඩ නික ජෝක්කන. නිසා උතුරේ ප්‍රශ්නය ආර්ථික ඩ පිවල අධ්‍යාපන ප්‍රතිසංස් කරන වගේ දේවල් ගැන. ගැඹුරින් කතා කරන්න සහ අදහ සමාජගත කරන්න ලොක්කගේ කියලා හදිසි ටස් පෝසකක් ඕන ටීමයක් විදිහට. මේක නරේන්ද්‍රමෝදී ඒවෙලාවෙ කලා. නැත්තම් මැතිවරණයකට යනවා බොරු. එක ඔය සංවවෙද බලකායි හිටපක කෙනක් ලේපු සටහනක්. ආරචි හැට ඔන්න දැන් වMP සන්වේදන බලකායි ආයත් පටන් ගන්න කියලා නදීපති වික්‍රමසිංහ සුදත් චන්දසේකට කියලා.

මීට ඉසල්ල කියීපු විදිහට ලංසල ගත්තේ ලිබරල් පක්ෂ පවත්වගෙනනගේ රජිරිය ෙ ්‍රයි පාරි තින දවැන්ත ෙදර අරංචි විදේ වර්ගාඩි හද්හක විතරගයක්, මේ කාරයාල වෘතරනකට කිසිම මන්ත්‍රී කෙනෙක් ගන්නල නෑ එක හිතාමතන් ගත්තු තිීන්දුවක්ළ. වනාට එදහවස් වනකොට ලංසල අනුරයාපල ස දර්ශනීලා ඇවිත් කියලු. හ ර ැ රේ ර . නන්ස ඒයේ එකැන ජොි විසක උදේ නිපපුන රනම මන්ත්‍රේ තුමා හිට ප ජාතිප ගටබේ හබවවෙන්නගේෙ නිපන කැන්න ගොටාවගේ සහෝදයකගේ පුත ඩලස්ට චනට ගේමක්දල පහගේ මහමැති වරද නිිපුන මාතර අක එකක ගෙනාව සිරි පාල අමරසිහ සුගේ ොත් වවැට ැහලම ද් කරපෙනෙක්.ොම නත් ඒයේ නිපුන ටියේ හිතහොඳදින් නැවලු මොකද ම මේ වෙන්න ම ප්‍රයිර්් එකකට සුගේ ොර යාපි විරද්ව එල්ිටම වැඩට ැහලා නමල්ල යයින ලොක හිත මාරෝක ඇවිදිට දුක කියයාගෙන කියයාගෙන කියලු. ගෝටම ග කෙලින් උත්තරයක් දිලනෑ කියලායි ආරංචියේ බලේ රාශිගත වෙලා තිබුණ බලකේන්ද්‍ර දෙදරුවට පස්ෙ හොම තමයි. ඒක කෑලි එකඒක විදිට වැඩ කරන්න ගන්නවා. සහරු හිටියට වඩ ප්‍රබල වෙනවා වත් සමහර දුරල වෙනවා. සමහරු උඩේෙනවා සමහරු යටයනෝ. කොහමටත්. බලය තිබුණ වකවාන සහ බලය අහිමි වකවානුව එකවගේ නෑ. මේ වෙනසට මුහුණදීමට ලංකාවේ කොයි දේශාන පවටත් වඩ රාජපක්ෂ පවලට අයෝගයක් වෙලා න. ඒවගේ තමයි සජත් වික්ෂ බලස් කරන්න හදකොට ජනතිප වික්‍රමසියහ ඒලඟ දර කාලටත් බලේ තවරකොට ගන්න ප්‍රයත් දරනවා. ඩේ තියෙන්නේ සජත් වන් යන් ෝයකක් ගහන්නය දිරනල් හතරවට ෆිස් ලාන් කරගෙන යනවා ආන්ඩුව කරග යනොට ඒගමට පිම්මයන්න බැරි අයි හලන්නත් වැඩ කරෙන නිල් බොහොම සක්ෂ විදිහයටට ක්‍රියාත්මක වෙනකොට සිත්. පක්ෂ ඇතුෙත් විරෝධතාහදාගන්නවා රනනිල් පොටුව ඉන්න දක්ෂන් පවා ඇදළ ගද්දිී සජිත් දක්ෂයන්ෙන් වැඩක් නොෙන සේරම තමන් කරන්නේයනවා එක තකටයිතින් දේශපාලනය හොම තමයි එක්ෙක් නායකයන් තමතමන්ට ඕන ඕන විදිහට හැසිරනවා. පක්ෂ සඳහන අතර වගේම පුද්ගලයන් අතරත් සීතල බල අර්ගලතියෙනවා නීමම වෙලාවට පත්තු කරගත්ත කෙනා බලයල බාගන්නවා. එහනම් අදට මෙච්චරයි ආයමත් හම්බිම.